වලිගය නැති ගොනා මැස්සන්ට බැටදුනි. The batter given to fly softly without gone tail. බලන්න Dr. මැට්සන් මේ මගේ අතේ තියෙන පරීක්ෂණ නලය තුල ඉන්නේ කුඩා ප්‍රමාණයේ පණුවෙක්. බලන්න. Panuik. Hadi. Then mama me kuda panua sahita parikshana naleta damanawa menna me madhyasara adangu matpan diren swalpayak. Then balanna mage mitra Dr. Madsen me panua diha. Me balanna hondata balanna. Panua dangal indala miya giya. Marani nangari ekata. Then oba me sarala parikshane tulin therun gatta de mokakda mage mitraya? Me madhyasara adangu matpan pilibandaw oba mokakda hitanne? Monawada ithin? Matpan nevilla panuwa maruwata nommare eke pehedak kiyen eka vaidyawarayak hatiyata mata kiyanna puluwan. Oh yes. Oya kinne. Miniho. Mama utsaha kale me matpen sharireta aguna wen aakare pilibandawa pahadili karannai. Dakkada me panuwata vichcha de? Ne. Oka ohoma une Mr. Holmes. Oya nikamma panuwage anga utata matpen wakkalani. ඔකම නෙමෙයි ඉස්සර සෝඩ ටිකක් අයිස් කැටයක් එහෙම දාලා ඒ වගේ දාලා ඊට උඩින් මත්පැන් පොඩක් දාලා පොඩි කියස් පාරක් දාලා බයිට් පාරකුත් දාලා එහෙම ගත්තනම් ඔච්චර නරක වෙන්නේ නෑ ඔක්කොස් ඒකයි සෝඩ දාලා අයිස් කැට දාලා ඔහොම නිකන් ඔළුව උඩට එකපාර ඇල්කොහොල් නෙමෙයි පිනිදියක් කළත් මිනිස්සු බව බැරිනවා පණුටියා ඔෆ් කෝස් දැන් ඔහෙට මම කියන බනේ තේරෙන්නේ නැද්ද the gong medicine? තේරෙනවා මචන් තේරෙනවා දුරලෝකා මට තේරෙනවා වයින්නවා. තේරෙනවා නම් ඇයි ගොන් කතා කියන්නේ? නෑ මිස්ටර් හෝල්ස් මේක අහන්නකෝ. කලවම් නැති පියෝ ඇල්කොහොල් හොඳ පණු බෙහෙතක් විදියට මාරු. ඊට අමතරව සැන්ඩි දාලා බයිට් එකක් එක ගත්තම මාරේ මාරු. ඒකයි මං කියන්නේ. What do you say? Am I correct or wrong? Yes, tell me. නෑ මිනිහෝ මම මේ පරීක්ෂණයෙන් කියන්න හදන්නේ මිනිස්සේ කවදා මත්පැන් වලට කවදාවත් මත්පැන් පණුවෝ ඉන්න පරීක්ෂණ නල වලට දාන්න නරකයි. ඒක පාපයක්. ඒකනේ. ෂිට්. ඔයනම් කවදාවත් හැදෙන්නේ නෑ ડોක්ටර් මැට්සන්. මගේ ඉතින් මොනව හැදෙන්නද මිස්ටර් හෝන් සමුතුවෙන්? මාත් හරියට ඔහේ වගේ කවදාවත් හැදෙන්නේ නෑ. මේ ඒක නෙමෙයි. සතියක් ගෙවුණ අතට 54ක් එන වැඩක් බ්‍රදර්ුනේ නෑනේ තාම. තනිකර සුවාසෙ නේද? ડોක්ටර් මැට්සන්. පෙරදිග මිනිස්සු අතර කියමනක් තියෙනවා. කන්න පින තියෙනවා නම් ඉබ්බා ගෙට එනවා කියලා. අම්මපා. එහෙනම් පොඩ්ඩක් ඕම ඉන්නවා. මං ඩක්කර දොර ඇරලා තියලා ඉන්න. මොකට දොර අරින්නේ? කියන්න බෑනේ. මගේ පිනට ඉබ්බා ඇවිදගෙන ගෙට ආවොත්. දොර වහලා තිබ්බොත් ආපහු යයිනේ. අපරාධනේ එහෙම වුණොත් what do you say? කොහොමද හරියටම කියන්නේ මේ ගෙට ඇවිදගෙන එන ඉබ්බා එන්නේ ඔබේ පිනටද එහෙම නැත්නම් මගේ පිනටද කියන්නේ? ඒක මට ඉස්තිරටම කියන්න පුළුවන් දුලලකා. මොකද මගේ කාලා කන්නේ පිනට මාව හොයාගෙන ආවොත් එන්නේ ඉතින් කොහේ හරි ඉන්න කුණු ඉබ්බෙක් තමයි. ඔහේව හොයාගෙන ආවොත් තමයි ඉතින් වැදගත් මිනිහෙක් ආවොත් එන්නේ. ඒ දොරට ගහන්න හඳින්නම් කියන්න පුළුවන් අපි දෙන්නගෙම පිනට කන්න ඉබ්බෙක් ඇවිල්ලා කියලා. ගිහින් දොර අරින්න මම. ශානියෝයි නියෝයි පොඩකින්නෝ. මාත්මයා. මොකක්ද ඔබගේ ප්‍රශ්නය? එන්න ඇවිල්ලා වාඩි වෙන්නකෝ. නෑ ඕනේ. මේ මංගාව දොර වලට දාන හොඳ ඉබ්බෝ ඉන්නවා. නාමෙට දෙනවා ගන්නවද? මචන් දොරලෝකා. ඉබ්බුණන් ඇවිත් තියෙනවා. කන්න පිළ තමයි නැත්තේ. මේ ඔන්න අර යමන් අප්පා මේ අපිට පවුනටි මලක් කරුවේයි අප්පා. මොකද මිස්ටර් හෝල්ස් නිකන් කිංගිට වගේ හැදගසි. නෑ නිකන් මට hina ගියේ ડોක්ටර් මැට්සන් පෙරදිග මිනිස්සු කට කහනවට කියන කතාවලත් යම් සත්‍යතාවයක් නැත්තේම නෑ නේද? Anna bigari aye durjano. Janwai se Anna. Upload ne ticket mona kare de retta oppa. Nē Dr. Madsen. Karuna karala gihilla dora erala balanna. E paranan ævit tiyenne apata kanna puluwan ibbekma tamai. Ani host mahatmaya balanna apita una vipataka mahata. Oba apata unu vipata yanwen prakasha kirimen hengawenne. Oba ඇතුළුව තවත් කෙනෙකුට හෝ කීප දෙනෙකුට විපතක් උණු බවයි. එහෙම නේද? කොහොමද වගේ තීක්ෂණ ඥානීය මිස්ටර් හෝන්ස්? මරු අමාරුවෙන් හරි හතරේ පන්තියට එනකන් ඉස්කෝලේ ගිය උක්ත ආඛ්‍යාතේ යන්තම් ගලප ගන්න පුළුවන් ඕනම ගොනෙකුට පුළුවන් ඔයනි නිගමනවලට එන්න ડોක්ටර් මැඩ්සන්. මොකද හොන්ස් ඊවකට? ඔව් මහත්මිය. කරුණා කරලා මුලින් ඔබ කවුද කියලා කියන්න. මම උපතින්ම බ්‍රිතාන්‍ය ජාතික සුදු කාන්තාවක්. මගේ නම දල්ලතලනිකා ලබුලියද්ද. මම ලබුලියද්ද මහතා සමග විවාහ වුණේ මීට සිව් වසරකට පෙරයි. ඒ කියන්නේ අවුරුදු 20කට කලින්. ඔය කිව්වේ ලස්සනට. අයි මොකද්ද වරද? සිව් කියන්නේ 20නේ. ඇත්තද? සිව් කියන්නේ 20ද? මන් දන්නේ ඒක යා හරි සිව් කියන්නේ 20 කියන වචනේ අනිත් පැත්ත පෙරළුවාමනේ බලන්නකෝ. හරි එහෙනම් මීට පස්සේ මම ඔහෙට පවුම් 20ක් දෙන්න ඕන වැඩේට සිව් පවුම් දුන්නාම හරිනේ නේද? කනුදිනු වලදී ඒ සිව් කතානේ ඉස්සර 20 කොරෙච්චරයි යෝගා ඔබ මගේ ප්‍රශ්නේ අහනවද නැද්ද? අහගෙන ඉන්නේ. කොහොමද මේ බූරු මේ නෑ ඔබගේ ප්‍රශ්නේ කියන්න මහත්මිය? ඔව්. මම උපදින්න බ්‍රිතාන්‍ය ජාතික සුදු කාන්තාවක්. ඒ ටික දැන් කලිනුත් කිව්වනේ උපදින්න සුදු මගුල ඇයි අප්පා කියන්නකෝ ප්‍රශ්නේ. මහත්මිය මගේ ස්වාමියා ලබුලියද්ද? ඒකත් කලින් කිව්වනේ. ඔබේ ස්වාමියා ලබුලියද්ද වෙන්නම් පුහුල්ලියද්ද උනත් අපිට මමක් නෑ. දැනට අවශ්‍ය දේ කියන්නකෝ ඇයි අප්පා? දැනට අවශ්‍යම දේ නම් ඔබ කට වහගෙන ඉඳීමයි ડોක්ටර් මැඩ්සන්. එහෙමද? හොස් මහත්මයා. ඔව් කියන්න. ඊයේ රාත්‍රියේ මහ භයානක දෙයක් අපේ නිවසේ සිදු වුණා. ඔව් ඒ ගැන විස්තර කරන්න මහත්මිය. මායි ලබුලියද්දයි. ඔව්. ඊයේ රාත්‍රියේ ආහාරයට ගත්තේ ටෝස් කරපු පාන්, සාරි බිත්තර සමග දුම්ගසා පදම් කරන ලද පැක් බේකන් සමග සෑදිරි පමණයි. අපි නම් ඉතින් නිකන් රතුරු වුණ ගෙඩියක් එක්ක පාන් මොකද අපේ මිනිහ ලබුලියද්ද කාර්යය නෙමෙයිනේ මේ නෝන අර සිද්ධ වුණයි කියන භයානක සිද්ධිය කියන්නකෝ. කාපු බීපු අපට වැඩක් නෑ නේද මචං? අපට ඒව වැඩගත් නෑනේ. තුට්ටුවකටවත් නැද්ද මං කියන්නේ වදියුසේ? නෑ ඒක ඉතාම වැඩගත් ડોක්ටර් මැඩ්සන්. ෂිට් අයියා ඔබ කියන්න මහත්මිය. මම මගේ මහත්තයා ලබුලියද්දත් එක්ක කෑම කකා ඉන්නකොට එක පාරටම ගල් බෝලයක් උපුරනවා වගේ සද්දයක් ආවා. පොඩකින් ටෝස් කරපු පාන්, තාර බිත්තර, දුම්ගසා පදම් කළ බැක් බේකන් සමග සැල්දිරි. හරි. ගල් බෝලයක් වගේ ශබ්දයක් එන්න පුළුවන්. බඩට වාති පුරවන ඔය කෑම ජාති ටික හොඳටම ප්‍රමාණවත්. නැත්නම් මිස්ටර් නැට්ටෝ. හරි මං කට වැහුවා. මම ඉතින් අර ડોක්ටර් කෙනෙක් නිසා මම මේ විශ්ලේෂණයට ආවේ. හවන්නේ ඒක ඕනේ. ඉතින් මම වඩෝ අය කට වැහුවා ඉවරයි. කොන්ටේල්. හොස් මහත්මයා. ඔව් කියන්නේ. මේ ගල් බෝලයක් උපුරන වගේ ආපු ඒ විශාල සද්දෙත් එක්ක මම හොඳටම බය වුණා. මාව ගැස්සුණා. නමුත් මගේ සැමියා ලබුලියද්ද ඒ සද්දෙට පොඩ්ඩක්වත් බය වුණේ නෑ. ඔව් ඉතින් එහෙම වෙයි. ඔබ කියාගෙන යන්න දල්ලතලනිකා මහත්මිය මම අහගෙනයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ කැලුම් ජේතුනට කිව්වා. නැට්ටෝ. හරි මේ වල කරුණයක් දෙකක් අතර ඇහුවා ඉවරයිනේ. ඉතින් ඊට පස්සේ එකපාරටම මගේ මහත්තයා ලබුලියද්ද මගේ දිහා බලාගෙන ඉඳලා ඇස් ලොකු කරලා එකපාරටම අඩි 3ක් විතර යෝගි දිව එළියට දැම්මා. ડોක්ටර් මැඩ්සන් සීනතු වැටුණා නේද? දැන් ඒ කරදරෙත් ඉවරයි මහත්මිය. දැන් කරුණා කරලා නැවතත් කියන්න ඔබේ සැමියා එකවරම අඩි 3ක් විතර ඔහුගේ දිව එළියට දැම්මා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ එයාගේ ඉස්සරහ දෙපැත්තේ දත් දෙක මම බලාගෙන ඉඳි කටෙන් එළියට දීක් වෙලා මහ භයානක පෙනුමක් ආවා. මම දැක්කා ඒ දිග දත් දෙක දිගේ රතු පාට ටිලි ගලාගෙන එනවා. අනේ අම්මේ ඊතරදී භයානක දේවල් නම් කියන්න එපා මගේ අම්මා. මට සිහි නැති වෙයි. ඔබ දැනටමත් සිහි නැති වෙලා ඉන්නේ ડોක්ටර් මැට්සන්. ඒක නිසා ඒ ගැන කරදර වෙන්න එපා. අනේ හොස් මහත්මියා. ඔව් කියන්න දල්ල තලනිකා මහත්මිය. ඔන්න ඊට පස්සේ තමයි මම කියන්න යන භයානකම සිද්ධිය වුණේ. ඔව් මට ඉතාමත්ම විශ්වාසයි ඒ සිද්ධිය මහා භයානක බීතියක් ඇති කතාවක් බව කියන්න මහත්මිය. ඔන්න ඊට පස්සේ මගේ මහත්තයා ඉන්න පුටුවෙන් නැගිටලා අත් දෙක ඉහළට ඔසවලා යටි ගිරියෙන් කෑ ගැව්වා. ඒ සද්දේ කොච්චර භයානකද කියනවනම් මට නම් මොකුත් ඇහෙන්නේ නැහැ. මගේ කන් දෙක අගුල් වෙදිලා ඒකයි. ඒ ශබ්දේ කොච්චර භයානකද මහත්මිය. ඒ ශබ්දයට අවුරුදු ගාණක් වැඩ කරන්නේ නැතුව තියෙන ගුවන් විදුලි යන්ත්‍රයක් එකපාරටම වැඩ කරන්න ගත්තා. මට මතකයි ඒ වෙලාවේ ප්‍රචාරය වුණ වැඩසටහන. වැඩගත් සාක්ෂියක්. මොකක්ද ඒ වැඩසටහන? ඒක තමයි වලිගේ නැති ගුණා මැස්සන්ට බැටදුනි. වලිගේ නැති ගුණා මැස්සන්ට බැටදුනි කියන වැඩසටහන අවසන් වරට ප්‍රචාරය වුණේ දැනට අවුරුදු 20කට උඩදී. ડોක්ටර් මැට්සන් දැන් ඔබ සිහි නැති වෙලා හිටිය හොඳටම ඇති. ඔව් දැන් නැගිටලා ගිහින් අර දොර අරින්. ඒ ඇවිත් ඉන්නේ උතුරු ලන්ඩනයේ පිහිටි ද මඤ්ඤං මානසික රෝහලේ ආරක්ෂක අංශයේ අයයි. ඔවුන්ට මේ දල්ල තලනිකා මහත්මියව බාර දෙන්න තියෙනවා. පේන්නේ නැද්ද මිනිහෝ? ද මඤ්ඤං මානසික රෝහලේදී ලෙඩ්ඩුන්ට අඳින්න දෙන ඇඳුම තමා මම මේ ඇඳගෙන ඉන්නේ. අයින් පැනලා පුක්කෙනෙක්. ඒ කියන්නේ අය මානසික ලෙඩෙක්. ඔව් ඔබ වගේම. ඔබට පුළුවන් මේ සමගම ප්‍රතිකාර ගන්නට යන්න.